සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. සුපින්නතනි, මේ හිමිදිරි උදැසන ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සජීවී ලෙස අප ඔබ සම්බන්ධ වන්නේ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපු මූලස්ථානයේ සුපිහිටි ඉතා රමණීය වූ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවේ සිටයි. සුපින්නතනි, ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කළා 2016 අලුත් සහල් මංගල්‍ය පිළිබඳව. අප මේ පින්බර හිමිදිරි උදෑසන සූදානම්. අලුත් සහල් මංගල්‍යෙන් මෙවර මහා කන්නේ නෙලාගත් අස්වැන්නේ අගසස් බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාට පූජා කරන්නට මේ වෙන විටත් ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාව දෙපස දහස් සංඛ්‍යාත වූ උවැසි උවැසියන් පිරිසක් රැස්ව සිටිනවා. විශේෂයෙන්ම ඊ උදැසන 5:30 අලුසහල් මංගල්‍යයේ වැඩ කටයුතු ආරම්භ වුණේ. අද අලියම 1:00 මෙවර අස්වැන්නෙන් ලැබුණු අගසස් වලින් ප්‍රණීතව සකසාගත් ශීර පායාස දානය සකස් කරන්නට ආරම්භ කරන්නට යෙදුනේ. ඊයේ රාත්‍රියේ මුළුල්ලේම රැස්ව සිටි උවැසි උවැසියන් සැදැහැ සිතින් යුක්තව ඒ සකස් කරගත් ශීර පායාසය දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා රහතන් වහන්සේලාට පූජා කරන්නටයි සූදානම් වන්නේ. සුපින්වතුනි, පොල්ගහවෙල මහමෙවුනාව භවනාසපු මූලස්ථානය රමණීය කඳු ගැටයක පිහිටි පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමියට පැමිණෙන ඕනෑම කෙනෙකුට හදවතට දැනෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතියක්. දස දෙස ශ්‍රවණය වන්නේ බුදු ගුණ, නෙතට ගැටෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දසම්, ඇසෙන්නේ ශ්‍රී සද්ධර්මය, වන්දනාමාන කරන්නට මහා සංඝරත්නය පින්වත් සංඝරත්නය මෙහි වැඩ සිටිනවා. ඉතින් මේ හිමිදිරි උදැසන ශ්‍රද්ධා රූප වාහිනියසේ සජීවී ලෙස ඔබ අපව නරඹමින් ඔබේ ජීවිතේ උදා කරගන්නේ ඉමහත් වූ පුණ්‍ය සම්භාරයක්. ඊ රාත්‍රියේ මුළුල්ලේම සකස් කරගත් මෙවර අලුත් සහල් මංගල්‍යයේ අගසස් මෙවර අස්වැන්නෙන් නෙලාගත් අග්‍රභාගය අග්‍රශස්්‍ය භාගය මුලින්ම පූජා කරන්නට යෙදෙන්නේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවේ ඉහලින් සුපිහිටි වැඩ සිඳින මාලිගාවේ සුගන්ධ කුටියෙහි වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාටයි මුලින්ම සීර පායාස පූජා කරන්නට යෙදෙන්නේ. මහා සංඝරත්නය පෙරට කොටගත් උවැසිවසියන් මහත් වැදි සිටින් යුතුව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින සුගන්ධ කුටියට වැඩම කරන ආකාරයක් අප දකිනවා පින්වත් ස්වාමීන් වහන්සේලා. ඒ වගේම අප මේ මොහොතේ දකිනවා ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවේ සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් සීර පායාසය වැඩම කරන අවස්ථාව. ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවේ ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින ඕනෑම කෙනෙකුට හිතට දැනෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතියක්, සතුටක්. මේ පුණ්‍යවන්ත හිමිදිරියේ ඔබ ඔබේ නිතින් දකින්නේ ඉතාමත්ම කලාතුරකින් ඔබට දකින්නට හැකි දසුණක්. අප දකිනවා මහමෙවුනාව භවනාසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේලා මහමෙවුනාව අසපුව නිර්මාණය කිරීමේ ගෞරවයේ හිමිවන පරම පූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ පෙරට කොටගෙන පින්වත් මහා සංඝරත්නය මේ සම්බුද්ධ රාජ මාලිගාවට සීර පායාස පූජා කරන්නටයි දැන් සූදානම්. පින්වත් ස්වාමින් වහන්සේලා දැන්
මේ සම්බුද්ධත්ව රාජ මාලිගාවේ ඉහළ මහලේ වැඩ සිටින සුගන්ධ කුටියේ තැන්පත් කරන්නට ඉගෙන සි සර්වඥ ධාතුන් වහන්සේලාට ඒ අගසස් පූජා කරන්නට යෙදෙන අවස්ථාව. සුපින්වතුනි, ඈත නීල කෙතුවලින් කෙත් වතුවලින් හමා එන මඳ පවන පවා මේ මොහොතේ මේ සම්බුද්ධත්ව රාජ මාලිගාව වැඳ නමස්කාර කරනවා ඇති. ඊයේ රාත්‍රියේ පටන්ම නිදි වරාගෙන විශාල වෙස් වසියන් පිරිසක් මේ උතුම් පුණ්‍ය කර්මයට සම්බන්ධ වී සිටියා. උදෑසන පටන්ම වුන් සැදී පැහැදී සිටියේ ඒ උතුම් අගසස් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන්නට. මේ සම්බුද්ධ රාජ මාලිගය දෙස බලන කෙනෙකුට හිතට දැනෙන පුණ්‍යවන්ත සිතුවිලි අපට වචනයෙන් කියා නිම කරන්නට බැහැ. ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවේ ප්‍රධාන දොරටුව අභියසින් පැමිණෙන හැම දිනාටම දැක ගන්නට ලැබෙනවා. ඊයේ උදෑසන පටන්ම ඒ අගසස් වලින් පිරි ඉතිරී ගිය ස්වර්ණ වර්ණ රන් පාත්‍රා, ඒ රන් පාත්‍රා වලට පිරුණු ඒ අස්වැන්නේ අග්‍රභාගය මේ හිමිදිරි උදෑසන බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාට පූජා කරන අවස්ථාවයි දැන් එනෙන්නේ. ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගයේ සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේ දෙපස අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ සිටින ඒ උතුම් පිළිම වහන්සේලා අපට දකින්නට ලැබෙනවා. ඒත් එක්කම මේ මාලිගයේ අනික් දෙපස අපට දකින්නට ලැබෙන්නේ සිතට සංවේගය උපදවන පරිනිර්වාණ ප්‍රතිමා වහන්සේ. බුදුරජාණන් වහන්සේ මීට වසර 2559කට පෙර පරිනිර්වාණ ධාතුවේ වැඩ සිටින ඒ උතුම් පරිනිර්වාණ ප්‍රතිමා වහන්සේ දකින ඕනෑම කෙනෙකුගේ සිතට දැනෙන්නේ සංවේගයක්. ඒත් එක්කම අනෙක් පස උතුම් දම්සක් සූත්‍රය දේශනා කොට වදාළ අවස්ථාව සිහිපත් කරමින් දම්සක් ප්‍රතිමා වහන්සේ අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාව අතිකමනීය රමණීය වර්තමානයේ ඉදිවුණු අති පුණ්‍යවන්ත වූ පුණ්‍ය භූමියක මනස්කාන්ත දසුන් අප මේ හිමිදිරි උදෑසන දකින විට සිතට දැනෙන්නේ ඉමහත් වූ බැති සිතක්. මේ සම්බුද්ධත්ව රාජ මාලිගාවේ අප දකිනවා දූතාංග ධාරීන් මහරහතන් වහන්සේලා අතරින් අග්‍ර වූ ඒ තථාගත තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිළිම වහන්සේ. ඒ වගේම අපට දකින්නට ලැබෙනවා අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ ඒ පිළිම වහන්සේ. අප මේ මොහොතේ දකින්නේ සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේට ඒ බැතිබර උවසිවසියන් තම දාඩිය මහන්සියෙන් බිවර අස්වැන්නෙන් නෙලාගත් අගසස් ඒ අප ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන මොහොතයි අප දකින්නේ. පරම පූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ පින්වත් ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මතයි මේ 2016 අලුස්සහල් මංගල්‍ය මෙවර මෙලෙසින් පවත්වන්නට කටයුතු යොදා තිබෙන්නේ. සුපින්වතුනි, අප දන්නවා අපට තිබෙන ජීවන රටාව මේ පරිසරය හා සැබඳුණු අති සුන්දර ජීවන රටාවක්. මේ පැමිණ සිටින උවසිවසියන් පින්බර සිටින් තමන් උපයාගත් ධාර්මික අස්වැන්නේ ඒ අග්‍රශස්්‍ය භාගය අප දකිනවා බැතිබර සිතින් යුතුව
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල පූජා කරමින් ඒ උතුම් බුදුගුණ මෙනෙහි කරමින් තව තවත් මෙරට බත බුලතින් සපිරුණු පුණ්‍යවන්ත දේශයක් බවට පත්වේවා කියන ප්‍රාර්ථනය ඇතිවයි මේ සියලු කටයුතු සිදුවන්නේ. සුපින්වතුනි, සංක නාදය මැදේ, හේවිසි නාදය මැදේ මේ සිදුවන පුණ්‍ය කර්මයට දස දහසක් දෙනා ඊයේ දිනේ පටන් එක් රැස් වී සිටියා. ලංකාවේ දස දෙසින් පැමිණි ගොවි මහතුන්, ගොවි මහත්මීන් බැති සිටින් යුතුව ඊයේ උදෑසන 5:30 පටන්මයි මේ උතුම් අස්වැන්නේ අග්‍ර සස්්‍ය භාගය මේ පින්කමට දායාද කරන්නේ, මේ පින්කමට සහභාගි කරවන්න. විශේෂයෙන්ම නිවසේ සිට අපව නරඹන ඔබට ජීවිතයේ කලාතුරකින් දැකගත හැකි පුණ්‍යවන්ත වූ අවස්ථාවකයි ඔබ අප රැඳී සිටින්නේ. විශේෂයෙන් අප දකිනවා මාමෙවුනා භාවනා සපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා ඉතාමත්ම වැති සිදෙන යුතුව මේ උවසි උවසියන් සමග මේ පුණ්‍ය කටයුත්තට ඉමහත්තු දායකත්වයක් ලබා දෙන ආකාරය මුතුකුඩ යටින් ඒ ඉතාමත්ම ප්‍රණීතව පිරිසිදුව බැතිසිතින් ශ්‍රද්ධා සිතින් යුතුවම සකස් කරගත් මේ දානය, ක්ෂීරපායාස දානය දැන් සියලු දෙනාම පූජා කරන අවස්ථාවයි එළඹ තිබෙන්නේ. අප දන්නවා එදා පෙරදිග ධාන්‍යාගාරයේ බවට අපේ රට පත්තුනේ උතුම් බුදු ගුණ මෙනෙහි කරමින් උතුම් මහරහතන් වහන්සේලා පින්මා වදාළ ඒ මාර්ගයේ දියුණු කරමින් මේ පරිසරයේ සතා සිව්පාවුන්ට පවා කරුණා මෙත් සිතින් යුතුව තම ජීවිතය සරි කරගන්නට ධාර්මික ගොවිතැනෙහි යෙදුණු ඒ උත්තරීතර ගොවි මහත්ම මහත්මීන්ගේ දාඩිය, කඳුල, මහන්සිය තාමත්ම බැති සිතින් යුතුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරමින් මේ දීපය, මේ දේශය පුණ්‍යවන්ත දේශයක් බවට පත් කරන්නට යෙදුණා. සුපින්වතුනි, නමුත් අප වර්තමානයේ දකින්නේ ලාභයේ මූලික කරගෙන ගොවිතැන් ක්‍රමයක්. නමුත් එදා හිල ගොවිතැන මේ පරිසරයට මේ සබාදහම සමග බැඳුණු චමත්කාර වූ ක්‍රියාවලියක්, අති සුන්දර වූ කටයුත්තක්. ඉතින් ඒ සොඳුරු නිල් කෙත් වතු නැවත අස්වද්දමින් අප මනුෂ්‍ය වර්ගයාට මානව දයාවෙන් යුක්තවම බුදුගුණ මෙනෙහි කරමින්, දම් ගුණ මෙනෙහි කරමින්, සංඝ ගුණ මෙනෙහි කරමින් ධාර්මිකව ගොවිතැනෙහි යෙදෙන උතුම් ගොවි මහතුන්, ගොවි මහත්ම මහත්මීන් මේ කරන්නා වූ කටයුත්තට මේ රටේ සෑම පුරවැසියෙක්ම බැතින් සිතින් යුතුව සම්බන්ධ විය යුතුයි කියලයි අප විශ්වාස කරන්නේ. සංක නාදය මැදේ අපට දැනෙන මේ බුදු පාස, දම් පාස සංගරුවනේ තිබෙන මේ අති සුන්දරණීය පුණ්‍යවන්ත බව මේ හිමිදිරි උදෑසන අපේ සිත් සතන් තව තවත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව අපට සොම්නස සතුට හිතට ගෙන දෙනවා. සම්බුද්ධ රාජ මාලිගේ සුපිහිටි සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේ දකින සෑම දිනාටම සිතට දැනෙන්නේ ඉමහත් බැතිසිතක්. මුතුකුඩ යටින් ගෙනෙන මේ අගසස් අප පූජා කරනවා. විශේෂයෙන්ම මේ සම්බුද්ධ රාජ මාලිගේ වැඩ සිටින උතුම් මහරහතන් වහන්සේලාට වගේම ආර්ය ශ්‍රාවක දෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා හට ඒ අගසස්
පූජා කරන අවස්ථාවක් අපට දැකගන්න ලැබෙනවා. ඒ වගේම සුපින්වතුනේ ගෞතම බුද්ධ ශාසනය සුරකින අනාගාමී ගටිකාර මහා බ්‍රහ්මරාජයා හට මේ අස්වැන්නේ අග්‍රසස්්‍ය භාගය පූජා කරන්නට යෙදෙනවා. විශේෂයෙන්ම ගෞතම බුදු සසුන සුරකින්නට දෙව්ලෝට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් අනාගාමී වූ මහා ගටිකාර බ්‍රහ්මරාජයා නිරන්තරයෙන්ම මේ පුණ්‍ය කටයුත්තට අපට නිරන්තරයෙන්ම මේ පුණ්‍ය කටයුත්තට අපත් සමග සැදී පැහැදී සිටිනවාටයි අප විශ්වාස කරනවා. මොකද මේ දේශය මේ දීපය දෙව් බඹුන්ගෙන් පහසලද දේශය උත්තරීතර දීපයක්. අප දකිනවා පරම පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත බත කුලතින් සපිරුණු උතුම් දේශයක්. මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබෙන දේශයක්. තාමත් මේ දේශයේ බුදු බලය බුදු පහස තිබෙන දේශයක්. ඒ දේශයේ වෙසෙන පුණ්‍යවන්ත ජනතාවගේ උතුම් වූ මේ ගොවිතැනෙහි යෙදෙන අප ගොවි මහතුන්ට තවත් පුණ්‍ය කටයුතුකට සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු බැති සිටින් යුතුව තව තවත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ 2016 අලුත් සහල් මංගල්‍යය මෙලෙසින් සූදානම් කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අප මේ වෙන විට සම්බුද්ධ රාජ මාලිගාවේ වැඩ සිටින උතුම් මහරහතන් වහන්සේලාට, ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයන්ට, අනාගාමී ගටිකාර මහා බ්‍රහ්මරාජානන්ට, සන්තුෂස දිව රාජානන්ට ඒ උතුම් අගසස් පූජා කරන්නට යෙදුණා. ඒ වගේම සුපින්වතුනි සම්බුද්ධ රාජ මාලිගයේ දෙපස වැඩ සිටින ශ්‍රී ගෞතම බෝධි රාජානන් වහන්සේගේ බෝධි මණ්ඩපයට, කාශ්‍යප බෝධින් වහන්සේට, ශ්‍රී ගෞතම දම්සක් මහා සෑයට ඒ අගසස් මේ බැතිබර සිටින් යුතුව උවසුසයන් පූජා කරන්නට යෙදුණා. මේ පුණ්‍යවන්ත හිමිදිරි උදැසන සියලු දෙනාගේම හදවත්වල තිබෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතියක්. ඈත කෙත්වතු වලින් හමා එන මද පවන පවා මේ පුණ්‍ය කටයුත්තට වැඳ නමස්කාර කරන වැටි පුල්ගහවිල මහමෙවුනාව භාවනා අසපුව පිහිටා තිබෙන මේ රමණීය කඳු ගැටය අප දකින්නේ ඉතාමත්ම මේ රටට සෞභාග්‍ය, මේ රටේ විසින පුණ්‍යවන්ත ජනතාවගේ අධ්‍යාත්මය සුවපත් කරන පුණ්‍ය භූමියක් ලෙසටයි. වර්තමානයේ මේ රටේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මැනවින් එලෙසින්ම දේශනා කරන්නට යෙදෙන පරම පූජනීය මහා සංඝරත්නයේ වැඩ සිටින පුල්ගහවිල මහමෙවුනාව භාවනා අසපු මූලස්ථානයේ වගේම ලංකාවේ දස දෙස පැතිරී තිබෙන මහමෙවුනාව භාවනා අසපු සියල්ලෙගෙම සිදුවන්නේ මේ රටේ බුදු දහම බුදු සසුන නැවත නගා සිටුවමින් මේ රටේ බත බුලතින් සපිරුණු දේශයක්, ගුණවන්ත පින්වන්ත ගුණදහම් රකින මිනිසුන් පිරිසක් මේ රටේ නැවත ස්ථාපිත කරන්නටයි. සුපින්වතුනි අප දකින මේ දසුන් ඔබේ සිතට ගෙනෙන්නේ ශ්‍රද්ධාව තව තවත් වැඩි කරන ආකාරය. සුපින්වතුනි සංක නාදයෙන් අපට දැනෙන ඒ මිහිරියාව, ඒ වගේම සුපින්වතුනි මේ ඇහෙන බුදුගුණයෙන් දැනෙන සිතට දැනෙන දහලම්බන ප්‍රීතිය අපේ ජීවිතයේ
නොමැකෙන සටහනක් තබන ආකාරයක් අප දකින්නේ. 2016 අලුත් සහල් මංගල්‍ය මෙලෙසින් ආරම්භ කරමින් අප දැන් සූදානම් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ අසිරිමත් රමණීය කමනීය ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවේ සිට අප ඒ උතුම් බුදුගුණ දම්ගුණ සංඝගුණ මෙනෙහි කරමින් මේ පුණ්‍යවන්ත උදෑසන සකස් කරගන්නට යෙදුණු ඒ චීර පායාස දානය අප දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට එවැගේම මහරහතන් වහන්සේලාට මේ දේශය මේ දීපය සුරකින උතුම් දෙවි දේවතාවුන් සේපත් කරමින් අප සූදානම් 2016 අලුත් සහල් මංගල්‍යයේ අගසැස් මෙලෙසින් පූජා කරන්නට සුපින්වතුනි මේ සියලු කටයුතු මහමෙවුනාව භවනාසපුවේ සිට මෙලෙසින් සූදානම් කරන්නට එක් අරමුණක් තිබෙනවා. ඒ තමයි මේ රටේ විසෙන මේ ජාතිය නැවත ගුණවත් පින්වන්ත ජාතියක් බවට පත් කිරීම මූලික අරමුණු කරගෙනයි පරම පූජනීය ජාති පිනට පහළ වුණු අති පූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ සංකල්පයක් මත මෙවර 2016 අලුත් සහල් මංගල්‍ය මෙලෙසින් සැලසුම් කරන්නට කටයුතු යෙදුණේ. අප දන්නවා මේ රටේ විසෙන අපේ ජාතිය නිරන්තරයෙන්ම එක පැත්තකින් ජනගහණය අතින් කෙසඟවනවා. ඒ පමණක් නොවේ, දවසින් දවස වසරින් වසර ඒ වගේම අප දකිනවා ඉතිහාසයේ පටන්ම කාලය ගෙවි යන විට නිරන්තරයෙන්ම මේ ජාතිය සිරුරු වලින් පවා කෙසඟවන ආකාරයක්. සුපින්වතුනි, එදා ඉතිහාසයේ සිටිය අපේ ආදි මුතුන් මිත්තන් තුල තිබුණු ශක්තිය, ධෛර්යය, මානසික ශක්තිය පවා අද වර්තමානයේ අපට අපේ රටේ වෙසෙන මිනිසුන්ගෙන් දකින්නට තිබෙනවාද. ඒ නිසා අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කරන අතරතුර මහමෙවුනාව භවනාසපුවෙන් නිරන්තරයෙන්ම කටයුතු සූදානම් කරන්නේ මේ ජාතියේ උන්නතිය, උදාරත්වය නැවත ලෝකයට ගෙන යමින් මේ ලෝකයේ එදා අප හඳුනාගත් ධාන්‍යාගාරය, පෙරදිග ධාන්‍යාගාරය නැවත මේ රටේ ස්ථාපිත කරන්නට මේ 2016 අලුත් සහල් මංගල්‍ය ආරම්භයක් කොට ගනිමින් ඒ උතුම් ප්‍රාර්ථනය එලිසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනය මේ අද මේ මොහොතට සම්බන්ධ වන දහස් සංඛ්‍යාත උවසුසයන්ගේ හදවතෙහි පැන නගින බලාපොරොත්තුවක්. පින්වන්ත මහා සංඝරත්නය, බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඒ වගේම දම් සුවඳින් සංඝ සුවඳින් අප හදවත් සැදී පැහැදී යන මේ මොහොතේ අපට දැනෙන හැඟීම් දැනීම් අපට වචනින් පවා ප්‍රකාශ කරන්නට නොහැකි මොහොතක අප විශ්වාස කරනවා. නිවසේ සිට ශ්‍රද්ධා රූපවාහිනිය මේ පින්වර උදෑසන නරඹන ඔබටත් ඔබේ සිතෙහි නැගෙන සුම්නස සතුට අපට ඔබ වගේම අපටත් එලෙසින්ම දැනෙන වග අප සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ අලුත් සහල් මංගල්‍යයට ඊයේ උදෑසන 5:30ටයි මේ සියලු සුසයන් මේ කටයුතු ආරම්භ කරන්න යෙදුනේ. ඊයේ දින සර්ණ වර්ණ රන් පාත්‍රා මේ දීපේ දස දෙසින් පැමිණි සදහවත් ඌ ගොවි මහත්ම මහත්මීන්ගේ ඒ මෙවර මහකන්නීන් නෙලාගත් අස්වැන්නෙන් පිරි ඉතිරී ගියා. ඊයේ දවස පුරාවටම ඒ ලැබුණු අගසස් තෝරා බේරා ගනිමින් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට සකස් කරන මේ ප්‍රණීත චීර පායාසය සකස් කරන්නට ඊ රාත්‍රියේ ඊ අලුයම එකේ සිටම මේ පුණ්‍යවන්ත පිරිස බැති සිටින් යුතුව මේ පුණ්‍ය භූමියේ රැඳී සිටියා. සුපින්වතුනි, ඊ රාත්‍රියේ පටන්ම සකස් කළ ඒ ප්‍රණීත චීර පායාස දානය
මේ වන විට සම්බුද්ධත්ව රාජ මාලිගාවේ වැඩ සිටින සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේටත් ඒ වගේම ඒ දෙපස වැඩ සිටින අප ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකෝ සරියුත් ඒ වගේම මහරහතන් වහන්සේ වගේම මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් සිතට සන්මේගී උපදවන පරිනිර්වාණ ප්‍රතිමා වහන්සේටත් ඒ වගේම සුපින්වතුනි දම්සක් දෙසුම සිහිපත් කරවන උතුම් දම්සක් දෙසුම පවත්වන ආකාරය සිහිපත් කරවන දම්සක් ප්‍රතිමා වහන්සේටත් ඒ වගේම දුතංග ධාරින් අතරින් අගතම්පත් ඒ ශාසනයේ තථාගත තෘතීය ශාවකෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් අග්‍රෝපස්ථායක ඒ වගේම ධර්ම මහා භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේටත් සුපින්වතුනි මේ බුද්ධ ශාසනය වර්තමානයේ සුරකින ආර්ය ශ්‍රාවකෝ දෙදෙව් ලොවට අධිපති සක්‍ර දේවෙන්දයාටත් ඒ වගේම අනාගාමී වූ ගටිකාර මහා බ්‍රහ්මයාටත් සන්තුෂිත දිව්‍ය රාජයාටත් පූජා කරන්නට යෙදුණා. සම්බුද්ධත්ව රාජ මාලිගාව ඉහළ මහලේ වැඩ සිටින සර්වජ ධාතුන් වහන්සේලාට ප්‍රථම කොට මේ ශීර පායාස පූජා කරන්නට යෙදුණේ. ඒ වගේම මේ අති රමණීය කමනීය මේ මාලිගය දෙපස වැඩ සිටින සිරි ගෞතම බෝධි මණ්ඩපේ බෝධි රාජානන් වහන්සේටත් මහා කාශ්‍යප බෝධින් වහන්සේටත් ඒ වගේම සුපින්වතුනි සිරි ගෞතම දම්සක් මහා සෑයටත් පූජා කරන්නට යෙදුණා. දස දහසක් වූ මේ ගොවි මහත්ම මහත්මීන් මේ ඊයේ අලුයම පටන්ම සකස් කරගන්නට යෙදුණු අගසස් අප දැන් පූජා කරමින් උතුම් බුදුගුණ දම්ගුණ සංඝගුණ මෙනෙහි කරමින් අප සූදානම් ඒ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වන්දනාමාන කරන්නට සුපින්වතුනි මේ දේශය පින්බරයි මේ දීපය සෞභාග්‍ය සම්පන්න වූ දීපයක් බවට පත් කරන්නට මාමෙවුනා භාවනා අසුපුවෙන් ගෙනෙන මේ සත්කාරයට නිවසේ සිට බැති සිටින් යුතුව ඔබත් සැපවින්ම සම්බන්ධ වනු ඇති කියලා අප විශ්වාස කරනවා. අප දැන් ආරාධනය කරමු පරම පූජනීය මාමෙවුනාව භාවනා අසපුව නිර්මාණය කිරීමේ ශ්‍රද්ධා මාත්‍රිචාලය නිර්මාණය කරමින් මේ ලෝකයේ සිටින සදහවත් පිරිසට උතුම් ධර්ම දාණය බෙදා දෙන්නට ඒ සංකල්පය සිතේ ඇති කරගනිමින් මහත් වූ වේසක් මහන්සියක් දරන පරම පූජනීය අති පූජනීය කිරිපත්ගොඩ ඥානানন্দ පින්වත් ස්වාමින් වහන්සේ සිහිපත් කරමින් මහා සංඝරත්නයත් අප වැඳ නමස්කාර කරමින් සුපින්වතුනි 2016 අලුස්සහල් මංගල්‍යයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට ඒ වන්දනාමානයට අප නමස්කාර පූර්වකව ආරාධනය කරමු. සියලු දිනාම සාදු නැඳ මැත්තේ සාදු සාදු සාදු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං
ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි සාදු සාදු සීලය අධිෂ්ඨාන කරගන්න සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මෙම පංචශීලය සාදර ගෞරවයෙන් මම සමාදන් වෙමි සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි අපි වාර්ෂිකව සිදු කරනු ලබන අග්‍රසස්ය පූජා මංගලෝත්සවයයි මේ ආරම්භ කළේ. ලංකාව පුරා විසිරී සිටින සැදැහැවත් පින්වතුන් තම තමන්ගේ කුඹුරු වතුපිටිවල වගා කරන ලද සහල්වල අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේට පුරාණ චාරිත්‍රානුකූලව පූජා කිරීමේ අග්‍රසස්ය පූජා මංගල්‍යයි අද අපි මේ සිදු කරන්නේ. මේ සිදු කරන්නේ පොල්ගහවිල මහමෙමුණාව භාවනාසපුවෙහි ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගය තුලයි. අපි මෙයින් බලාපොරොත්තු වන්නේ අර පෙර රජදරුවන්ගේ දවස රහතන් වහන්සේලාගේ උපදෙස් මත ඒ ගෞතම බුද්ධ ශාසනයේ මැනවින් බැබළුණු මැනවින් පිහිටා තිබුණු කාලේ තම තමන් විසින් වගා කරන ලද කුඹුරු වලින් පළමු කොටස වෙන් කරගෙන මහා ගරු භූමන් සහිතව වඩම්වාගෙන ඇවිදිලා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම. අපේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිටනවා කියලා ඉස්සෙල්ලාම දේශනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේ වැඩ සිටිද්දී. පිරිනුවන් මංචකයේ වැඩ සිටිද්දී
ඒ බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන්නට පැමිණි දෙවියන් බබුන් සහිත පිරිස මැද්දේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් සිටියා. මේ සක්දෙවිඳුන් අමතා බුදුරජාණන් වහන්සේ වදාලා, පතිඨිස්සති දේවින්ද ලංකාය මම සාසනං, දේවේන්ද්‍රය ශ්‍රී ලංකා ද්වීපේ මාගේ ශාසනය පිහිටනවා කියලා. ශ්‍රී ලංකා ද්වීපේ බුද්ධ ශාසනය පිහිටවීමේ කාර්යභාරය නියම වුණේ ධර්මාශෝක රජුරුවන්ගේ පුත්‍රයෙක්ව සිටි අපගේ මිහිඳු මහරහතන් වහන්සේටයි. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ නොයෙක් රටවල් වලට පිටස්තර දේශයන්ට රහතන් වහන්සේලා පිටත් කළා. ඒ පිටත් කරද්දී ලංකාව වෙනුවෙන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මිහිඳු මහරහතන් වහන්සේ තමයි ලංකාව වෙනුවෙන් සංඝයා තෝරා ගත්තේ. මිහිඳු මහරහතන් වහන්සේගේ තවත් ශිෂ්‍ය රහතන් වහන්සේලා හතර නමක් හිටියා. ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියලා. ඒ රහතන් වහන්සේලා හතර නම මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය සංඝ පිරිස. ඒ වෙද්දි මිහිඳු මහරහතන් වහන්සේට වස් උපසම්පදාවෙන් වස් 12ක් තිබුණා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ මොනුපුරෙක්, එහෙම නැත්නම් ඥාති දරුවෙක් වෙන සුමන සාමණේරයන්ද මේ ගමනට සම්බන්ධ වුණා. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ මෑණියන්ව බලන්ට වේදිසා කියන නගරයට පැමිණියා. වේදිසා කියන නගරේ ඒ වේදිස කියන සිටුවරයාගේ සිටු දියණිය වන දේවි කුමාරි තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්. ඒ මිහිඳු මහරහතන් වහන්සේ කාලේ බලාපොරොත්තුෙන් හිටියා. සුදුසු කාලේ දේවානම්පියතිස්ස රජතුමා රජ වුණාට පස්සේ ලංකාවට වඩින්ට. ඒ ගමනට ඒ දේවි කුමාරිගේ සහෝදරියගේ දියණියගේ පුත්‍රයෙක් හිටිය බණ්ඩුක කියලා උපාසක කෙනෙක්. දේවි කුමාරියට බණ කියද්දි අහගෙන හිටපු මේ පින්වත් දරුවා අනාගාමී ඵලයට පත් වුණා. ඒ දරුවත් මේ ගමනට එකතු වුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේ කටයුතු ගැන කල්පනා කරමින් සිටිද්දී වේදිසගිරි පර්වතයේ ඒ තමන්ගේ මෑණියන් විසින් හදාපු විහාර මන්දිරේ සක්දිවිඳු පෙනී හිටියා. පෙනී හිටලා කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේලා වඩින්ට ශ්‍රී ලංකා ද්වීපයෙහි ගෞතම බුද්ධ ශාසනයේ පිහිටන බවට බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයක් තියෙනවා. ඒ අනුව මේ කටයුතු වලට අපි සහාය දෙනවා වඩින්ට කියලා. ඒ විදිහට සක්දෙවියන්ගෙන් ලද උපකාර මත තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ. ඒ ගැන පැහැදිලිවම මහවංශයේ සඳහන් වෙනවා. ඉතින් ලංකාද්වීපයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරයේ බඳුව තිබෙද්දී ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාගෙන් පිරි ඉතිරි යද්දී මේ බුද්ධ ශාසනයට අප කැප වූ සිව්වනක් පිරිසක් බිහි වුණා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා. කාලයාගේ ඇවෑමෙන් නොයෙක් පරසතුරු ආක්‍රමණවලින් අවුරුදු දහස් ගණන් මුළුල්ලේ පැවති මේ උදාර ආර්ය චාරිත්‍ර නැති වෙලා ගියා. ඊට පස්සේ යුරෝපීය ජාතීන්ට අපේ ගොදුරු වුණාට පස්සේ ඒ ජාතීන්ගේ ආකල්පවලට, ඒ නැත්තම් සිරිත්විරිත්වලට ගොදුරු වුණා. ඒ නිසා මද්දිපානයට පුරුදු වුණා, සුරාවට ඇබ්බැහි වුණා, සූදුවට ඇබ්බැහි වුණා. කරුණා මෛත්‍රිය නැති හුදෙක් මේ ලෞකික ජීවිතයේ විනෝදයෙන් ගත කරන හිස් පුද්ගලයන්ගේ
භූමියක් බවට පත් වුණා වරින් වර. තිබඳු තත්ත්වයක් තියෙද්දී අපිත් කල්පනා කළා නැවත ආර්ය චාරිත්‍ර බෞද්ධ ආර්ය චාරිත්‍ර ආරම්භ කරන්න ඕනේ කියලා තමයි මේ අලුස්සහල් මංගල්‍යය අපි පටන් ගත්තේ. අපිට මේ අලුස්සහල් මංගල්‍යය ආරම්භ කරද්දිම වැටහි ගියා බෞද්ධ ජනතාවට තාම අලුස්සහල් මංගල්‍යය පිළිබඳ ආර්ය චාරිත්‍ර ගැන වැටහීමක් නැති බව. එහි හොඳම සාධකයේ තමයි ඊයේ දවසේ තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ අග්‍රසස්ය පූජා කරන්න කියලා අපි දැනුම් දුන්නේ. නොයෙක් දිසාවලින් මව්වරු, පියවරු, දරුවන් පැමිණුණා. ඒ පැමිණුනේ සිලිසිලි බෑග් එකකට හාල් පොඩ්ඩක් අරගෙනයි. මේ බුදුරජාණන් වහන්සේට අග්‍රසස්ය ගේන හැටි. පරණ සිලිසිලි බෑග් එකකට සමහර විට ඒ බෑග් එකේ ගෙදර කඩෙන් පරිප්පු ගෙන ආපුවා පොල් ගෙඩියක් දාගෙන ආපු බෑග් එකක් වෙන්ට ඇති. එවැනි බෑග් වල තමයි තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට අග්‍රසස්ය පූජාව අරගෙන ආවේ. මේ කාරණේ බලාගෙන හිටපු මට හිතුණා අනේ මේ අයට ශ්‍රද්ධාව තියෙනවා නමුත් ආර්ය චාරිත්‍ර දන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේ ඒ ආර්ය චාරිත්‍රය ගැන මතක් කරන්න කැමතියි. තමන්ගේ කුඹුරෙන් ගොයන් කැපුවාට පස්සේ ලැබෙන දේ විකුණන්න ඉස්සර වෙලා පළමුව වින් කරන්න ඕනේ. ඒ වින් කරන වී එකපාරට සහල් කරන්නේ නැතුව බඳුනක තබාගෙන බුදුගුණ කියමින් ගෙනියන්න ඕනේ. ඒ වින් කරන අවස්ථාවේම ඒ වී බුදුරජාණන් වහන්සේට මේ අග්‍ර කොටස පූජා කරමි පූජා වේවා කියලා කුඹුරේදීමයි කියන්නේ. ඊට පස්සේ ඒ වී භාජනයකට අරගෙන ඇවිල්ලා ගෙහි තමන්ගේ නිවසේ වන්දනාමාන කරන තැනක් ඇත්නම් එතන යම්කිසි උසකින් තියන්න ඕනේ. එහෙම උසකින් සුදු පිරුවටයක් කෙලලා ඒ මත තබන්න ඕනේ. ඊට පස්සේ මේ පිංගතුන් ඇලුමිනියම් වේවා නැත්නම් මේ සුදු යකඩ වේවා අලුත් භාජනයක් අරගෙන තම තමන්ගේ ශක්ති පමණින් අලුසහල් මංගල්‍යයට එන්න කලින් ඒ භාජනයේ සහල් දමලා, ඒ කියන්නේ වී වලින් සහල් කොටාගෙන ඒ සහල් දමලා භාජනයේ වහලා සුදු පිරුවටකින් භාජනයේ ඔතා ගන්න ඕනේ. සුදු පිරුවටකින් ඒ සහල් දැමු බඳුන ඔතන්ට ඕනේ. සුදු පිරුවටකින් සහල් බඳුන ඔතාගෙන සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමකට තමන්ගේ කුඹුරෙන් ගේන ආකාරයට රැගෙනෙන්න ඕනේ. එතකොට පූර්ව චේතනාව පිරිසිදුයි. ගියවතාවෙත් මේ වතාවෙත් අපි දැක්කා නානා ප්‍රදේශ විඳලා බොහොම ශ්‍රද්ධාවෙන් එනවා. හැබැයි පූජා කරන්න දන්නේ නැහැ. බොහෝ දෙනෙක් 90ක් 95ක් පවන ජනයා ගෙනාවේ සිලිසිලි බෑග් වලයි. ඒ සිලිසිලි බෑග් මං හොඳාකාර ලෙස බලන් හිටිය අලුත් බෑග් නොවේ. පරණ බඩු මුට්ටු ගినాපු බෑග් වලයි. දැන් බලන්න පින්වත්නි, සාරියක් කලිසමක් ගනිද්දි වටිනා බෑග් එකක සමහර විට කඩින් දාලා දෙන්නේ. ඇඳලා කිලුටු වෙන වස්ත්‍රයට ඇත්තට සැලකිල්ලක්. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන අග්‍රසස්යෙට සලකන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැති මට්ටමට අපේ ජනතාවගේ බෞද්ධ චාරිත්‍ර අභාවයට ගිහින්. ඉතින් මේ නිසා ඒ බෞද්ධ චාරිත්‍ර ධර්ම අපි නැවත ඇති කරගන්නට ඕනේ. ඒ බෞද්ධ චාරිත්‍රයක් හැටියට දැන් මේ කියපු ආකාරයට ඊළඟ අවුරුද්දේ සූදානම් වෙන්නේ. ඊළඟ අවුරුද්දේ මේ හිතන්න මේ කුඹුරින් අපි වෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේට. ඒක පටන් ගන්නෙ කුඹුරේදී. ගෙදර තියෙන හාල් පොඩ්ඩක් අරගෙන නියමක් නෙමෙයි මේ. ඒකයි මේ එහෙම අපි කළොත් තොන්න කලට වැසි වසීවි කුඹුරු සරුවේවි
ඊළඟට වසවිස නැතිව මේ තමන්ගේ කුඹුරු සරු කරගන්න තමන්ට අවස්ථාව ලැබීවි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අපි කරන කටයුත්ත හරියාකාරව කිරීම මතයි. දැන් ඔබට පේනවා ඇති මේ මහමෙවුනා භාවනාසපුවට ආවට පස්සේ මේ ඔක්කොම කටයුතු බුදුරජාණන් වහන්සේට ජීවමාන ආකාරයට සලකනවා. ගරු සත්කාර දක්වන පුදනවා. ඒ නිසා මේ දියුණු වෙනවා මිසක් වෙනත් වංචාවක් රැවටීමක් කරලා නෙමෙයි. ඉතින් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කිරීම, පැන් පූජා කිරීම, පහනක් පූජා කිරීම, ඊළඟට කිරියාහාර පූජාකම සියල්ල උන්වහන්සේගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට ඒ කාලේ රාජරාජ මහා මාත්‍රු සදහැවත් පිරිස ඒ වගේම පුළු පුළුවන් හැටියට උන්වහන්සේ ආකාරයෙන් පූජා කළා ශ්‍රද්ධාවට පැමිණි අය. අපිත් අපට තේරෙන මට්ටමින් ඉහෙලින්ම මේ පුද පූජා පවත්වනවා. මේවා දකින්න ඔබ කල්පනා කරනවා අපි සහල් ගේන්න ඕනේ කොහොමද? අර පරණ සිලිසිලි බෑග් එකකට අරගෙන කිසිල්ලේ ගසාගෙන එන ක්‍රමේද? එහෙම කවුද බුදුවරුන්ට බුදුරජාණන් වහන්සේලාට අග්‍රසසේ පුදන්නේ? ඉතින් ඒ නිසා මේ කාරණේ නිවැරදිව තේරුම් අරගෙන ඊළඟ වතාවේ මේක හැදිලා මේ අඩුපාඩු හදාගෙන පරණ ආර්ය චාරිත්‍ර දිස් වෙන ආකාරයට සහල් ගෙන ඒවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව අපි මේ බෞද්ධ අපි බෞද්ධ මේ බෞද්ධ රටක් කීවට වැඩක් නෑ. බුදු දහමත් බෞද්ධ සංස්කෘතියත් අපේ ජීවිතවල නැතුව. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි ආර්ය චාරිත්‍ර පුරුදු වෙනවා. අපි අපේ ලැබෙන අග්‍රසස්ය දැන් අපි ගත්තොත් අපිට පළතුරු පූජා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. අපි ගමු ගයිහි හාහ කියලා පළතුරක් හට ගන්නවා, අඹ ගෙඩියක්. එහෙම නැත්නම් දොඩම් ගෙඩියක්. දැක්ක ගමන් වෙන් කළා, ඒකට වැහුම් බඳින්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන ලද්දේය කියලා. ගෙඩිය කැඩුවට පස්සේ නෙමෙයි. ආන් එහෙමයි ආර්ය චාරිත්‍ර පුරුදු කරන්නේ. කුඹුරෙදිත් එහෙමයි. කුඹුරේ විහි ඉහෙනකට මෙහි අග්‍ර කොටසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා කටින් කියලා විහි ඉහන්න ඕනේ. ගොයන් කපද්දී අග්‍ර කොටසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා කටින් කියන්න ඕනේ. එහෙම නැතුව අපි මෝනිච්චාවට කරන දේවල් වල සාර්ථක විපාක නැහැ. පුණ්‍ය විපාක බොහොම දුර්වලයි. මොකද හේතුව තමන්ගේ සිතේ තියෙන ප්‍රසාදය, කැපවීම, වීරිය දුර්වල වීමෙන්. ඒ නිසා පුණ්‍ය විපාක සන්තෝෂයට, සන්තෝෂයෙන් ප්‍රීතියෙන් අවබෝධයෙන් කරන්න නම් අපි මේ කරන විදිය බලාගන්න, දැනගන්න, දැකගන්න. එම දැකගෙන ඊ ආකාරයට අපගේ ශාස්ත්‍රුන් වහන්සේට, අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයෙන් උපන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් බිහිකොට වදාළ උතුම් රහතන් වහන්සේලාට පූජා කිරීමේදී අපි මේ විදිහට කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි අතිශයින්ම පැහැදුණු මාර්ගඵලලාභී ගටිකාර බ්‍රහ්මරාජයා අනාගාමී උත්තමී, ඒ වගේම සද්දෙවිඳු සෝවාන් ඵලයට පත් වූ උත්තමී, ඒ වගේම දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රණු සතරවන දෙවිවරු මාර්ගඵලලාභී උත්තමයන්, නිකම්ම නිකන් දෙවිවරු නෙමෙයි. ඉතින් ඒ නිසා මෙබඳු දිව්‍ය මණ්ඩලයකට තමයි අපි දේවදානයක් හැටියට පූජා කරන්නේ. ඉතින් ඒ දෙවිවරු බලනවා නම් කවුද අපට මේ පුද පූජා පවත්වන්නේ කියලා බලද්දි දැක්කන මේ තෙරුවන් සරණ ගිය බොහොම ශ්‍රද්ධා සම්පන්නව ගරුසරු ඇතුව බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වලා, රහතන් වහන්සේලාගේ නාමයෙන් පුද පූජා පවත්වලා අපවිනියුනුත් මේ ගරු සත්කාර දක්වනවා නෑ කියලා ආන්නේ ඇත්තන්ගේ කරුණාව මෛත්‍රිය අප වෙත එනු යමු වෙනවා. එහෙම නැතුව මේක කිසි කෙනෙක් මේ ලෝකේ මේ ක්‍රමයට නැතුව අර අපි අර කතරගම ගිහින් එක එක ප්‍රාටින් පාටින් යුක්ත ඉටිරිදි මල් පූජා කරන විදියට, ඉටිරිදි මල් මාලා පූජා කරන විදියට රවට්ටන්න නම් බෑ. ඉතින් ඒ නිසා මේක රැවටීමක් නැතුව අපි කරන එකක් කියලා අපි තේරුම් අරගෙන අපි බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරගන්නට ඕනේ. ලබන අවුරුද්දේ අපි අඩුපාඩු හදාගෙන හැබෑ ලෙසම ආර්ය බෞද්ධ චාරිත්‍ර අනුව අපි මේ අලුත් සහල් අග්‍රසස්ය
ගෞරවාකාරයෙන් මේ භූමියට වඩම්මාගෙන එනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ පිරිස. අපි මේ පිළියෙල කළ සියලු පූජාවන් මේ ලෝකේ අග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලාගේ නාමයෙන් අපි පූජා කරන්නේ. ඒ නිසා මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි, පූජා වේවා. රහතන් වහන්සේලා උදෙසා පූජා කරමි, පූජා වේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ ඝටිකාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දිවිඳුන්, සතරවරන් දෙවිවරු ආදී ආර්ය වූ දිව්‍ය රාජවරුන්ටත් පූජා කරමි කියන අදහස ඇති කරගෙන පළමුව අපි අපගේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා පූජා කරමු. සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤුහීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. විපස්සෙස්ස නමතු චක්ඛුමන්තස්ස සිරිමතෝ සික්ඛෙස්සපි නමතු සබ්බභූතානුකම්පිනෝ වෙස්සභුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකුසන්ධස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස
නමතු බ්‍රාහ්මනස්ස කාශපස්ස නමතු විප්පමුත්තස්ස සබ්බදි අංගිරසස්ස නමතු සක්කෙපුත්තස්ස සිරිමතෝ යෝයිමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛාපනෝදනං යේචාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සසුං තේ ජනාපි සුනා මහන්තාවීත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං නුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහබෝධි ලෝකනාතේන අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ සාදු. ඒභාග්‍යවත්තු අරහතු ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරථි වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක
දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහා කරුණික වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ දෙව් මිනිස් ලෝ සතුන් කෙරෙහි මහත් දයානුකම්පා ඇති බුදුරජාණන් වහන්සේගේ සියලු බුදු ගුණයන් සිහිකොට ඒ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. අවිදු අඳුර දුරුකොට ප්‍රඥාලෝකයෙන් බබලන බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පහන් ආලෝකය පූජා කරමි. පූජා වේවා. ලොවෙහි ගුණ සුවඳ විහිදුවාලු බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පැතිර යන මිහිරි සුගන්ධය පූජා කරමි. පූජා වේවා. ගුණයෙන් අලංකාර වූ නුවණින් සුසෝභිත වූ සියලු ආර්ය ගුණයෙන් ලොව අලංකාර කළ පින්වත් දෙව් මිනිසුන්ගේ සිත් සතන් අලංකාර කළ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පැහැයෙන් විචිත්‍ර වූ හැඩයෙන්ද රමණීය වූ නේක සුවඳින් යුතු වූ මේ අලංකාර පුෂ්පයෝ පූජා කරමි. පූජාවිත්වා. පූජාවිත්වා. කෙලෙස් පවස නිවාලු බුදුරජාණන් වහන්සේ උදෙසා මිහිරි සිහිල් පැන් පූජා කරමි. පූජාවේවා. සියලු ලෝක සත්වයන්ගේ කෙලෙස් දාහය සංසිඳුවා අමා මහ නිවන නැමැති
අමෘතය වළඳන්නට සැලැස්සූ බුදුරජාණන් වහන්සේ උදෙසා ඉතා ප්‍රණීත ලෙස සැකසූ මේ මිහිරි වූ ඛීරපායාස දානය පූජා කරමි පූජා වේවා නොයෙක් සමාපත්ති ගුණයන්ගෙන් නොයෙක් ඥානයන්ගෙන් සිය ශ්‍රාවකයන් හට මිහිරි සැපය සලසාලු බුදුරජාණන් වහන්සේ උදෙසා මේ මධුර පළවැලද ඉතා රසවත් වූ අතුරු පසද පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජාවිත්වා පූජාවිත්වා පූජාමවිත්වා බුදුරජාණන් වහන්සේ විසින් මෙනෙවින් වදාරන ලද අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ උතුම් බඹසර නිවන් මග මෙනෙවින් ශ්‍රවණය කොට ධර්මය තුලින් ඉස්මතු වූ ධර්මයෙන් උපන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ අපගේ ධර්මසේනාධිපතීන් වහන්සේ අපගේ මහා මොග්ගල්ලාණන් වහන්සේ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ උතුම් රහතන් වහන්සේලා සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචිපටිපන්න වනසේක ආහුනේය වනසේක පාහුනේය වනසේක දක්ඛිනේය වනසේක අංජලි කරණේය වනසේක ලවට උතුම් පිංකෙත වනසේක
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය උදෙසා මේ සියලු පහන් ආලෝක පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන මිහිරි සුවඳ පූජා කරමි පූජා වේවා මේ පිවිතුරු සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ මිහිරි සිහිල් පැන් පූජා කරමි පූජා වේවා මේ මధుර වූ ඛීර පායාස දානය පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන උතුම් රහතන් වහන්සේලා උදෙසා පූජා කරමි පූජාවිත්වා 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 සාදු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනේහි අනාගාමි ඵලයට පත්ව සිටියා වූ ගටිකාර පින්වත් උපාසක එකල ජෝතිපාල නමින් සිටි අපමහබෝසතාණන් වහන්සේට බොහෝ උපකාර කොට සුද්ධාවාසයෙහි වැඩ සිටින්නේය ඒ ඝටිකාර බ්‍රහ්මරාජයා ප්‍රමුඛ සහම්පති බ්‍රහ්මරාජයා ප්‍රමුඛ බඹලව වාසී දෙවියන් උදෙසා මේ පහන් ආලෝකය මේ පැතිරෙන සුගන්ධය මේ පිවිතුරු පුෂ්පයන් මේ ප්‍රණීත පළවැල පූජාවන් මේ ඛීර පායාසයන් පූජා කරමි පූජාවිත්වා පූජාවිත්වා අප ගෞතම බුදුසසුනේහි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් සෝවාන් ඵලයට පත් වූ සක්දෙවිඳුන් හට මේ පහන් ආලෝකයද මේ සුවඳද මේ සුවඳ මල්ද
මේ මිහිරි පළවැලද මේ මధుර කීර පායාස දානයද බුදු රජාණන් වහන්සේ උදෙසා පුද පූජා කිරීමෙන් අපරැස් කළ පින්ද රහතන් වහන්සේලා උදෙසා පූජා පැවැත්වීමෙන් රැස් කළ පින්ද පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා නැගෙනහිර දිසාවට අධිපති වූ දතරාෂ්ට්‍ර වරම් දෙව් මහ රජුද දකුණු දිසාවට අධිපති වූ විරූඪ නම් වූ වරම් දෙව් මහ රජුද බටහිර දිසාවට අධිපති වූ විරූපාක්ෂ නම් වූ වරම් දෙව් මහ රජුද උතුරු දිසාවට අධිපති වූ වෛශ්‍රවණ නම් වූ වරම් දෙව් මහ රජුද භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා පැවැත්වීමෙන් අපරැස් කළ පිනද රහතන් වහන්සේලා උදෙසා පූජා පැවැත්වීමෙන් අපරැස් කළ පිනද අනුමෝදන් වෙත්වා මේ සියලු පහන් ආලෝක මේ මල් මාලා මේ මිහිරි පළවැල මధుර වූ කීර පායාස දානයද සතර වරම් දෙව් මහ රජවරුන් උදෙසා එම දෙව් රජවරුන්ගේ සෙම්පති දෙවිවරුන් උදෙසා පූජා කරමි පූජා විත්වා අපගේ ඉෂ්ට දේවතාවුන් උදෙසා මේ සියලු පුණ්‍ය බලය පූජා කරමි පූජා වේවා සාදු 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 අසිරිමත් අලුත් සල් මංගල්‍යය